තවත් මතක් කරලා. ඒකේ තියෙනවා මෙහෙම දිනය 1973 3/12 ස්ථානයේ කොළඹ හයිට් පිටියේ. වෙලාව 5:04. සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණේ මංගල රැස්වීම. කතිකියා රෝහණ විජේවර මහතා මේ පත්‍රකවලේ දින මම කියන්නේ. ඒකේ ඉඳන් පස්සේ මෙහෙම. ඒකේ තියෙනවා ආදරණීය මව්රුනි පියවරුනි සහෝදර සොදරියනි මාත මේ මංගල රැස්වීම මත කතා කරන්නේ මරණ වරන්තු වාදයේ තබාගෙනයි. සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමියේ බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්දු උඩට අඩි 5000ට වඩා උස සීලෝනාන්තර භූමිය කපා විනාශ කොට තේ වගා කළා. ඉන්පසුව කළු සුද්දෝ ඉතිරි වනාන්තර ටිකක් කපා මහ විනාශයක් සිදු කරමින් ඉන්නවා. කළු සුද්දෝ දැන් කරන්නේ මේ වැඩේ. මේ මහ විනාශය නැවැත්වුවේ නැත්නම් දසක 3-4 ඉදිරියට යද්දී නායම් සෝදා පාළුව ජල ගැලීම් නියඟේ තිබී ජන සංහාරයක් සිදු වෙනවා. මේ මාතෘ භූමියේ ගෝලීය තත්ත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිතභාවය රැකීමට නම් අනිවාර්යයෙන්ම අඩි 5000ට වඩා උස සීල භූමිය වනගත කළ යුතුයි. කළු සුද්දනි මේ මහ විනාශය දැන්වත් නවත්තපල්ලා. තොපේසේ නොකළොත් එදාට මම ජීවතුන් අතර සිටින්නත් නොසිටින්නත් පුළුවන්. නමුත් නායම් වලින් කඳු කඩා වැඩීම් වලින් 10000 ගණන් ජනයා මිය යාම වළක්වා ගන්නට බැරි වෙනවා. කොහොමද? අනාවැකි රජගෙදර ඉන්න අර ජෛවඥෝ කියන මේ වගේ අනාවැකි මෙන්න අනාවැකි. එහෙම අනාවැකි කියන්න පුළුවන් දේශපාලන අධ්‍යක්ම රටගෙන අවබෝධයක් පරිසරගෙන අවබෝධයක් තිබිච්ච මහා දෙවන්ත බුද්ධිමතෙක් තමයි රෝහණ විජේ සෝත්‍ර කියලා කියන්නේ. අන්න අපි කියනවා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න එතනින්. මේ පච කෙලකල ඉන්න ජනාධිපති ගාව ඉන්න උපදේශකින්ට ඕවා දන්නවද? නැහැ. මේ රටේ හැමෝම සත්‍ය වටකලා යට කරලා තියෙන්නේ වල්ලාති. නමුත් අපි කියනවා සත්‍ය වල්ලන්න බෑ. කඳු නා යනකොට සත්‍ය මතු වෙනවා. ගම් වතුර ගන්නකොට සත්‍ය මතු වෙනවා. නියඟ එනකොට සත්‍ය මතු වෙනවා. අරුපු දෙනකොට සත්‍ය මතු වෙනවා. ඒ නිසා වලලා දෙමු සත්‍ය ස්වභාවයක හේතු මිසින්ම නැවත නැවතත් ගොඩගනු ලබනවා. ජනතා ඒවායෙන් ඉගෙන ගන්නවා, අත්දැකීම් ලබනවා. ඒ ජනතාව ඒ සත්‍ය මග ඔස්සේ තමන්ගේ විමුක්තිය කරා ඉදිරියට ගමන් කරනවා. ඒ ගමනේදී ඒ සටනේදී ඒ ඉදිරියම්ම ජනතා විමුක්ති කරමුණ ඉදිරියම්ම ඉන්නවා කියන සහතිකය නම් අපට දැනෙනවා.